QR කේත ක්‍රමයේ හෙවත් ජාතික ඉන්ධන බලපත්‍රයට අනුව ඉන්ධන ලබා දීම අද සිවවන දිනටත් සිදු කෙරුණා. මේ අතර පසුගියදා ඩීසල් මිල රුපියල් 10කින් පහත හෙලීමත් සමග අද මැදම රාත්‍රියේ සිට බස් ගාස්තු සංශෝධනය කිරීමට නියමිත බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ. ඊට අදාළ මිල සංශෝධන අද පස්වරු 1ට පැවැත්වෙන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රකාශයට පත් කරන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති නිලාන් මිරැන්ඩා සඳහන් කළේ. මේ අතර නියමිත මිලට වඩා අඩු මුදලක් ලබා දී බස් රථයක ගමන් කිරීමට ඉල්ලූ මගේකට රත්නපුර පැල්මඩුල්ල ගණේගම පෞද්ගලික බස් රථයක් තුලදී පහර දීමක් සිදු වී තිබෙනවා. එම සිදුවීම එම බස් රථයේ ගමන්ගත් මගේකුගේ ජංගම දුරකථනයේ මෙලෙස සටහන්ව තිබුණා. දහම බස් එකේ එළියට. දහම බස් එකේ එළියට බෑ. අපිට කේ. දහම. මේ අතර විදුලි ජනන කටයුතු සඳහා ඊයේ දිනය තුල බහුතරයක් ජල විදුලි ජනක යන්ත්‍ර භාවිතා කර ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ජල විදුලියෙන් 57.17% ප්‍රතිශතයක් විදුලිය ජනනය කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කර ඇති බවයි.